මං කොටේ එනේ මගේ අම්මයි තාත්තයි අවුරුදු 7 දී නැති වුණා හොස්ටල් එකේ තමයි මං හැදුනේ ඔය නිමාඩු ඇවිල්ලා අයියා එක්කන් ආවා අයියාගේ යාළුවෙක් තමයි බැන්නේ මම එයා මොකුත් බොන්නේ හිම නැහැ හොඳ කෙනෙක් 19 දුව අම්මලා අවුරුදෙන් අවුරුදු තා 4 දෙනා වම්මනේ මහත්තයා මොලේ ගෙඩියා එයා ලෙඩ වුණා ඊට පස්සේ මම මේ වගේ රස්සාව කරලා තමයි ළමයි බැලුවේ යාළුවෙක් හිටියා මගේ එයා මෙහෙම යන කෙනෙක් එයාගේ මාර්ගයෙන් තමයි මටත් මෙහෙම කරදර නිසා එයා යන්න යන් එහෙම කියලා කතා කරා එයාත් එක්ක තමයි යන්න ගත්තේ ඉස්සෙල්ලාම බය වෙන්න එපා ලැජ්ජ වෙන්න නැහැ එහෙම කියලා එක්කන් ගියා ඉස්සෙල්ලාම ගියා බොරල්ලේ හෝටලයකට ඊර්පවවදා පිටකොටු එකකට ගියා එයා ඉතින් දවස ගාන යනකොට මට කියනවා මම ඔබට පෙන්නන්න පාරවල් බය නැතුව කියලා එතකොට අවුරුදු 26 27ක් විතරයි දැන් 49 එයාට දැන් හිටියානම් අවුරුදු 58ක් විතර වෙනවා මගේ මහත්තයා දැනගද්දි අවුරුදු 10ක් විතර මං ගිහින් ඉවරයි දැනගෙන ඇවිල්ලා මං කෝ ඔව් ළමයි පොඩිනේ ඔයා ඒකට එච්චර හිතලා දුක් වෙන්න එපා ඔයා අම්ම කරන එක මදි නිසා මම මෙහෙම මේවා වෙන්නේ ආල පාල කට්ටියත් එක්ක මම යන්නේ නැහැ ඔයාට ලැජ්ජයි තන විදියට මගේ මහත්තයට කිව්වම දුකයි ඉතින් එයාට බෑනේ ලොකු පඩියක් ගන්න ලස්සාව නෙවෙයිනේ දවසට රුපියල් 800ක් එහෙම තමයි ඒ කාලේ රුපියල් 1000ක් කියන්නේ ලොකු ගාන 1000ක් 500ක් එහෙම හොයනවා ඉස්සල්ලාම එහෙම තමයි ඊට පස්සේ හම්බුණා මට 2000 3000 එහෙම හොයනවා 2000 3000ක් හම්බුනොත් එම කඩේට ගිහලා ඔක්කොම බඩු ගන්න සල්ලි ඇති 5 දෙනෙක් 6 දෙනෙක්වත් යන්න ඕනේ රුපියල් 5000ක් හොයාගන්න 90 ගණන් වල කලබලයි ඉන්නේ ගොඩක් අපිට තිබිච්ච ලොකු බය බෝම්බ අපි දැන් යන තැන වල බෝම්බ තියයි දන්නේ ඊට පස්සේ නෙවෙයිද දන්නේ එහෙම කියලා තමයි අපිට බය වෙන්නේ පොලිස් වලට වැඩිය ඒ ප්‍රශ්න නම් අපිට ගොඩක් බය වෙන්නේ යුද්ධෙන් පස්සේ ලේසි හම්බ කරන්න එතකොට අපි ප්‍රශ්න ගොඩක බයෙන් බයෙන් හිටියේ අරේ බෝම්බ තියයි මේ බෝම්බ තියයි මෙහෙන් අපි වරයි ආයිද දන්නේ එහෙම බයෙන් හිටියේ දැන් එහෙම දෙයක් නැහැ දැන් පොලිසිය විතරයි අපි බය එහෙම ඇල්ලුවොත් අරයි යනවා දවස් 14ක් එහෙම ඉඳලා තියෙනවා මම වැලිකඩ රීමන් එකකින් යාමට බීමටත් ගොඩක් අපහසුයි දෙකයි තියෙන්නේ මේ මේකට දානවා 50 ගානවා 50ක් 45ක් එහෙම දාන්නේ ඒ ඔක්කොම යන්න ඕනේ දෙකට තමයි එතකොට අමාරුයි අපිට ඕන්නාට යන්න බෑ අඳුම් මාරු කරන්න බෑ ගෑනු ගෑනු යන්න කියන්නේ අර ගෑනු පිරිමි යාළු වෙන්නේ ඕ වගේ ඒතුලිත් ප්‍රශ්න තියෙනවා ඒ ගෑනිත් එක්ක අපි කතා කරොත් අපිත් එක ගහ ගන්න දෙනවා රණ්ඩු වෙන නිසා ගොඩක්ම ඉන්න බැරි බන්දනාගාර බස් වල යනකොට ගාඩ් මහත්තුරියම යනවානේ කතා කරනවානේ නම්බර දෙනවා එළියට ආවම කතා කරන්න දැන් බඳලා ඉන්න මහත්තයා කුඩු බොනවා මම අද යන්න නැතු ඉඳලා ට යන්න පුළුවන් එහෙම කියලා හිතුවත් එම එයාට වැඩ තිබුණ නැත්තම් එයාට ඊට පව් ගදාරු කුඩු බොන සල්ලි නෑනේ එහෙම නම් මම දෙනවා සල්ලි දවසට එයා 10 කෑලි 3ක් 4ක් බොනවා එයාත් හම්බ කරනවා එයා වැල්ලින් වැඩ කරන්නේ එයා දවසට රුපියල් 4000ක් 4500ක් හම්බ කරනවා ඒ වගේත් බොනවා මං අම්ම කරන ඒවාත් ගොඩක් දුරට එයාට තමයි වියදම් වෙන්නේ ළමයිට දෙනවා මම එයාට හොරෙන් ගොඩක් සලකනවා මම බලන සමාජයේ කට්ටිය හිතන්නේ අපි මේ නරක දෙයක් කරන්නේ කියලා මං හිතන්නේ මම හිතන්නේ මගේ ඇඟනේ මම දේ ගිහිල්ලා මේවා කරන්නේ මට මේ දේ නරක නෑ මගේ දරුව වෙනුවෙන් මට මිනිහා වෙනුවෙන් දරුව වෙනුවෙන් මම මේ දේ කරන්නේ කන්න බොන්න එහෙම කියලා හිතලා මම කැමැත්තෙන් යන්නේ මට හිතෙන්නේ නෑ මේක නරක දෙයක් ලැජ්ජයි එහෙම කියලා මං හිතන්නේ පිරිමින්ද කියන්නේ අර ගෑනිත් එක්ක උඹ යනවනේ ඔබ වේසාවෙක් නේ එහෙම කියලා කියන්නේ ගෑනු අයනට අංගාර ඇඟිලි දික් කරනවා අපෝ මේ ගෑණි මේ විදියයි අන්න යනවන්න ඕන් අපි දැක්ක අතන දැක්ක මෙතන දැක්ක කියලා ඇවිල්ල කියන ඒ මං කියන ඇත ඕන කෙනෙක් ඕන දෙයක් කියාගද්දෙන් අපි අපේ කැමැත්තෙන් අපි යන්නේ එයාලට වැඩක් නැහැ නේ එයාලා අපිට වේදන් සල්ලි ගෙනත් දෙන්නේ නැහැ කියලා කෑ ගන්නවා මං හිතනවා මං හොඳ අම්මා කෙනෙක් ළමයිට තව අවුරුදු ගානක් මට කරන්න පුළුවන් වෙනවා මං ඉතින් දෙයියන්ගේ බුදුන්ගෙන් ඉල්ලනවා මට එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා මං උස්සාවන්ත කෙනෙක් කියලා මම දන්නවා මං වයසට ගියාම මට ඉතින් ළමගේ ළමයි බලයි මං දන්නවා එයාලගේ ගෑනු අකමැති වුණත් මිනිස්සු අකමැති වුණත් මාව ගෙනිලා තියාගෙන බලනවා අනිවාර්යෙන් බලනවා ළමයි